तेल दिए बेलाला हर प्रेमती उन्न करो हम जहाँ का मन हमारा गसोला पानी थी ना एक हाकुर हदान बहुत कलात्मी कर गज मुतु आगे बैठा के डंखरान ने आधा माल का पन तो हरी तो राजकारी कराने तो मैं लंका के दी तंगर आगे कैप्टन हमिस सॉरी एक हम के लगा बात कर रहा है एक पैनी कल किया कान लग बैठ रसात ने सूद अबे दी है ना तेल दी है तेल दी है ना नमूद माल देखेंगे हाई कराए प्लास्टिक يعني වලට තාම මේ කිම රජින්ව කොහෙන්වත් දීලා නැහැ මෙන්න මේ වගේ සීමා ආධාරයක් උකුත් එහෙම නැහැ අපි ගැන හොයලා බලලත් නැහැ මේ ආවමයි එතකොට මේ අපිට නිෂ්පාදනාගාරයක් මීටරයක් නිශ්චිත හැඩයක් තියෙන බෝතලයක් හදා ගන්න ඕන SLS සම්මේ එකක් හදාගත්තොත් අපිට ඉහළ වෙළඳ පළකට දාන්න ප්‍රවර්ධනය අවශ්‍යයි ප්‍රචාරය දැනට ඔයාලගේ මේ කියන්නේ දැනට ඔයාලගින් අර හැමදාම ගන්න කට්ටිය තමයි ගන්න. කස්ටමර්ස්ලා තමයි ගන්න. අරගන්න. ඔව්. දවසකට දැන් කිතුරු ගස් තියෙනවනේ කොච්චර විතර කිතුරු ගස් ගන්න මදින්න පුළුවන්ද ඔයාලට මෙන්න මෙච්චර ප්‍රමාණයක් මට කිතුරු ගස් මදින්න පුළුවන් කියලා. ඕන තරම් කිතුරු ගස් තියෙනවා. ඔය හිතමුකෝ අපි දවසක කියා මදින්න පුළුවන්. අනේ දැන් 6.4 දියන්න අමාරු නේද? 6.7 කල්. ඔය ඒකත් තියෙනවා වෙලා කියන්නේ අර ගොඩක් අමාරු මේ රිලව් වෙන හින්දා. දැල් දාන්න බැක් විනාඩි 20ක් යනවා ගහලා. දැන් ප්‍රශ්න ටික මට කියන්න ඕනේ රිලව් ප්‍රශ්නයක් තියෙනවා නේ. ඒ කියන්නේ මේ රිලව් ප්‍රශ්නේ කියන්නේ මොන වගේ ඒ කියන්නේ සම්පූර්ණයෙන් මල ඇවිල්ලා විනාශම කරනවා. ඒ කියන්නේ මුට්ටි දාලා මුට්ටි අදලා වීසි කරනවා, ඔලොම්පු කූරු ගලවනවා, පට්ට ලිහනවා, තෙල් දිය ටික බොනවා, මුට්ටි අනිත් පැත්ත ගහලා සේරම යන මුට්ටි කියන. දැන් පුරුදුනා හින්දා දිගටම එනවා. දැන් එනවා දිගටම අපි අර එක කී බලහක තුරු සදා කර කියන්න බැහැ. ඒ කියන්නේ එක කුඩු තිබ්බට පස්සේ උන් ඉන්නේ නැද්ද? ඒක නැහැ. මම බොයි වෙඩි. හා. දැන්න පාවිච්චි කරන්නේ නැහැ. නැහැ. පාවිච්චි කරන්නේ නැහැ. දැල් එක තමයි තමයි ටික සාර්ථක යන්නේ. නැත්නම් මල කල්ලා දාලා ඕන ඕන. ඔල්ල ඔල්ල නේ. අර කඩන්න කැඩුව අර හෙල්ලුවාට පස්සේ බලන්නේ කියන්නේ. නෑ විදි විතරයි. පස්සේ වැඩක් නැහැ. කඩන කල්ලා යනවා. මොහොත්. අර හති දෙකක් ඉත දුක් ඉඳලා අරුන් අපු ගන්න සම්පූර්ණම ඉවරයි තින් තියෙන හැම. ඒතොර මේ මොන 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 වගේ දැලද ගන්න ඕලට මේ විශේෂයක් තියෙනවා නැත්නම් තියෙන අඟල් භාගයේ වගේ කොටි දැල්ක් තියෙනවා. ඒකේ වටේ අර මේ ඉටි පොරපාට ඉටි කියන එක. ඒ දැල් දැන් 100ක් වෙනවද ඔයාලට සාමාන්‍ය ගහකට දැලක කොච්චර විතර ගන්න? 950ක් විතර යන එක දැලක් ගන්න එක මලකට. එක මලකට දැලක් ගන්න 950 නේ. ඔව්. ඉතලා පාර්ලිමේන්තුවෙන් ආපු මොන හරි වැඩසටහනකට සම්බන්ධ වෙලා තියෙනවද කියලා කිව්වනේ. විජාතකේ ඒවට නම් ගියා ඉතින්. එතකොට ඔව්. එතකොට මේ ඔයාලට මොනවද ඒකෙන් ලැබුණේ? मलपी मलपी कपन पी मैं कपन
चाची सार्थक ඒකේ නේද සාර්ථක නේද කියන්නේ ඒක තිබ්බම සම්පූර්ණයෙන් පැණි පිච්චනවා ජාච්චි සුදියකට ගත්තේ නේ සුදියකට ජාච්චි ඒක හරියන්නේ නැති දියුනේ මේ ජාච්චි දැන් පැණි ටික තිබ්බම ඒක තෙල්දිය සාමාන්‍ය මුම් වෙනකොට පැණි පළු පාටයි දැන් ජාච්චි වටේ පිච්චිලා මොනවගේ ජාච්චිද හරියන්නේ අපි ගාව මේ ජාච්චි තියෙන අපි ඒක දෙදොළෙන් ගා ජාච්චිම තමයි අරක දනකමයි ජාච්චි මේක අර තුනි මැදපු ජාච්චි මේක ඇත්ත සාර්ථක නේද ජාච්චි ආ කියන්නේ අර දෙදොළ හරි කියන්නේ ඔයා එහෙන් දුන්නු ජාච්චි සාර්ථක නෑ ඔව් ඒක දෙන්න ඕන අර අර ඔයාලගේ ගණකම චාච්චි ගණකම චාච්චි හරි ආරක්ෂක පදිනම් අපිට ඇච්චි ගැලුවා මේක අපි ගහෙන් ගහට ඕක ගිනියන්න ගියම කරදරයි පාන්දරකට මතක ගන්නවා කිලෝමීටර 3ක් විතර ගිහිල්ලා අපෝ ගෙදරට එන්න බෑනේ ඕක ගිනියන්නේ හරි ඒක ආරක්ෂක පටි ඇච්චි ගැලුවා නෙමෙයි හරි හෙල්මට් එකක් ජැකට් එකක් වගේ නැති වටිනවා වහිලාට යනවා හරි කජින් මොන හරි ඉල්ලීමක් අන්තිම අපිට මේ කිතුරු නිෂ්පාදනයේ වර්ධනය කරගන්න මොනවද කර තියන්නේ මාගේ මූලිකම එක තමයි රිලව්ගේ මේ පැත්තේ තියෙන ප්‍රශ්නේ වේරාවුන්ගෙන් ගැටලුව නේ හැම ගහ කරමු තියෙනවා හැමම ගහ කිතු මන්නේ ඒකයි ගස්වල කියන්නේ ඉඳන් වල ගස්වල දැන් මේ දැන් මෙලේ විතරනේ ගැලියල දින ගස්වලට විනාශ කරලා යනවා මේක හැලිය කොහොමද බේරන්න මම එහිම එකක් නැති කරන්න මොකද්ද ඔයාලා හිතන විදිහ කරන්න ඕන ඊළඟ ප්‍රශ්නේ නැති කරන්න ඔයාලා දැන් හිතන්නේ මොකද මරන්න ඕනද මරන්න ඕන තමයි ඒක කරන්න බෑනේ පවන් මේ හැල්ලේ වෙලා තියෙන්නේ දැන් අර දැල තමයි मिनसुरा බවුගේ කොරනදා හොරු පිස්සු අම්මෝ මිනිස්සු බඩගින්න හිටියේ ඒක කලින් දීච්චමනි ඒක එලාදී කියලා සෑහෙන්න ගන්න පැලද මො රජෙන් වම් මොකයිල හොයල බලන්න හැමදැනටම කතා කරා දැන් ඒ කොරෝනා එක මේ අදිසියව ප්‍රශ්නයක් නේ ඊට කලිනුත් එහෙම තමයි ඒ කියන්නේ පැණි වා කාලේ ගෙනියන්න කවුරුත් නැහැ නේද පැණි බහිනා ඉතල රුපියල් 200 300 වෙන බයි දැන් මේ රජෙන් ඒක විදාත ආයතනෙන් එහෙම හඳුන්වා දෙන ලිප් සම්බන්ධෝ ඒ කියන්නේ හොයල බැලුවේ නැද්ද අනේ ලිප් වල නම් අපිට හම්බ වෙනවා හොඳයි එන්නේ පොඩ්ඩක් බලන්න දැන් මේ පැත්තේ හරියට වහිනේ කොච්චරද වහිනවද ඕනි දැන් ඒ කපද්දි දියප්ප මහතුරාවත් ඒක තමයි අමු ගහක් එනවා මේ දවස්වල අමු ගහක් කොන්නේ අපේ කැලේවල තියෙන මිල කපලක් කපලා යනවා තමයි යනවා ඒක දැන් මොකක් ගහ ගහ ගෙදට යනවා ගැටි දා ගන්න කන් දාන්නේ මන්නේ සමාජයේ ගත්තම මල්ලි දැන් කිතුල් මදින්නේ කියලා ගත්තම එච්චර සැලකීමක් නැහැ කිසි පිළිගැනීමක් නැහැ පිළිගැනීමක් නැහැ දැන් ඔයාලට ගම්මාන වල ඇතුළත් එහෙමද කිතුල් මදින්නේ කියන එක වැඩි කරන්නේ නැද්ද කොහොමවත් එහෙම තමයි තියෙන්නේ ඒ කියන්නේ කිසි පිළිගැනීමක් රජේම ඔක්කක් නැහැ පිළිගැනීමක් නැහැ ඔයාලා කිතුල් මදින්නේ කියලා ඔප්පු කරන්න එහෙම මුකුත් ID කාඩ් එකක් එහෙම වුණත් කියන්නේ සාමාන්‍ය අද සමාජය ඔයාලා මේ මේ මොකද රැකියාව කරන කෙනෙක් විදිහට සලකන්නේ නැහැ නෑ පහත් අත්තර වගේ මල් කපනවා කියන එක පහත් රස්සක් වගේ කියනවා කියන්නේ දැන් හදිසි හිතන්නකො බැංකුවක් එහෙම ගන්නත් එහෙම කොහොමද දෙන්නේ නැහැ ඉතින් අපි ගිහිල්ලා බැංකුවට ගියාම අහනවා කරන රස්සා මොකද කියලා කිතුල් මරන අද කරොත් පෙන්න නැගන්නේ නැහැ ඒ බැංකුව ඉජිප්ස් එක මොකක් ගන්න දෙයක් නැහැ ගේ රිසිට් නීල්ලන්නේ ඒ මොකුත් නැහැ නේ බැංකුව ගෙවන්න පුළුවන් කම තියනවා දෙන්නේ අපි මේ මාසෙකට ඔයා දැන් දිගටම මල් කපන්නේ මාසෙට කොච්චර ආදායමක් ගන්නවද මාසෙට තමයි එක එක කාඩ් එකේ කොහොම රුපියල් 5000 වැඩි අනිවාර්යයෙන්ම ගන්න. මොනේ රජයේ සේවකේ පුද්ගලික ආයතනයේ එක්ක කරන එක ගන්නටම ගන්න. ඊට වැඩි පඩි අපි ගන්න අවස්ථා තියෙනවා. ගන්න අවස්ථා තියෙනවා. ඔය බැංකුව කර ගියත් ගියාට අපිට දෙන්නේ. ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා දෙන්නේ. මට සමස්තයක් විදියට කෙටියෙන් කියන්න. රජයක් විදියට ඔයාලට ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් මොකද්ද කියන්නේ? රජයක් විදියට අපි පුළුවන් ලියාපදිංචි කරලා විශ්‍රාමයක් කර හැමවක්වත් දෙන්න පුළුවන් නම් හොඳයි ඉතින් අපිට. ඒ විශ්‍රාමයක් විදියට. විශ්‍රාමයක් කර දැන් අපි මේ රස්සා කරලා අපි කාලයක් ඇදී ගහින් ගල මොකද උත්පල වුණා කියලා. ඒක අපි බලන්න කවුරුවත් නැහැ නේ. අන්නේ වෙනකොට මක් කර කරලා දෙන්න පුළුවන් රජෙන් ලොකු දෙයක් ඉදි. දැනට කොහොමත් මේ මේ කිතුල් කර්මාන්තය කියන එක මේ කෝ රබර් වලට තේ වලට තියෙන තැන නැහැ අද. ඔව්. දැන් ඔයා කියන විදිහට කිතුල් කර්මාන්තය අවුරුද්ද පුරාම කර දැයි. අපිට ඕන කාලේ කරන්න බෑ. රබර් නම් කපන්න බෑ ගස්. ඒ කාලේ බෑ. තේතින් පොහොර දාන එක කර අපිට අරකමකුත් නැහැ. දැන් කිතුල් ගහට පොහොර දාන අවශ්‍ය නැහැ නේ. ඒක මුකුත් නැහැ නේ අපිට. දැන් සාමාන්‍යයෙන් කිතුල් ගහකින් ලබා ගන්න පුළුවන් ආදායම රබර් ගැන තේ කියන්නේ දැන් තේ ගහකින් ගන්න පුළුවන් ආදායම ගැන මොකද හිතන්නේ? කිතුල් ගහක ගන්න ආදායම සම කරන්න බැහැ දෙකෙන් එකක් කොහොමද? කිතුල් එක මලෙන් ගන්න පුළුවන් මේ අර මාස 3-4ක ඒවා එක මලෙන්. එක මලෙන් ගන්න පුළුවන්. සාමාන්‍ය කිතුල් මලකින් කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද මාස 3? කිතුල් මලකින් හරියට ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 15,000 20,000
30000 විතර මාසෙකට ගත එකමලේ. එකමලකින් ගන්න. මාසෙකට. මාස තුනක් යනකොට කියන්නේ ලක්ෂයකට කිට්ට වෙනවා මම. කිට්ට ගන්නවා මල් හරියන විදිහට තමයි ඉතින් තියෙන්නේ. තියෙන්නේ. ඒතර ඔයාලා ලියාපදිංචි කිරීමක් එහෙම නැත්නම් මොනවා හරි විදිහකින් මේ කියන්නේ මොනවා හරි ක්‍රමවේදයක් හරහා ඔයාලා සුරක්ෂිත කරන්න ඔයාලා ලියාපදිංචි කරන්න. ලක්ෂණයක් දීලා මේවා කරන්නත් අපි ලියාපදිංචි කළා කාලයක් කරන එක විශ්‍රාම වක් කර එහෙම කරනවා නම් හොඳයි ඉතින් රජී. මොකද ඔයාලට හැමදෙස්සම නිෂ්පාදනය දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මොන වෙලාවක දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. මල් හදන්න පටන් ගත්තා. ඉතින් මේ දිගටම දැන් හදනවා මේ එුණට ඒක ගොඩක් ගැටලු තියෙනවා. ගැටලු තියෙනවා. ගැටලු තියෙනවා. කියන්නේ ඔයා ප්‍රධාන ආදායම් මාර්ගය විදිහට සිතු කර්මාන්තය කරන්නේ. නෑ මම ප්‍රධාන ආදායම් මාර්ගය නෙමෙයි මගේ සේවකව තමයි ප්‍රධාන අමතර ආදායම් මාර්ගය. අමතර ආදායම් මාර්ගයක් විදිහට පවත්වාගෙන යනවා. ඒකතර දැන් ගොඩක් දිනකට නම් කොහොමද සිතුළු මදිනායට එක්ක ලොක් ගැටලුවක් නැහැ කියලා මොනවද ගැටලු? ගැටලු කියන්නේ දැනටත් දැන් දැන් තියෙන වටේ රක්ෂිත ඉඩම් තියෙනවා. තිබුණට ඒ වයින් ඇතුළට යන්න බෑ, වැල් කපන්න බෑ. අහුනොත් ඒකට වෙනම දඩයක් ගහනවා. ඒවා ඒ නිසා වැල් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අර හැර ගහන්න වැල් ගන්න විදියක් නැහැ. ඒව නැහැ. දැන් රෙටි හොයාගන්නවත් ඒකත් අමාරුයි. රෙටි හොයාගන්නවා. ඊළඟට දැන් උණු කරන්න ගියත් සාල තියෙනවා දැන්. සාමාන්‍යයෙන් අපි පැණි බෝතලයක් හදන්න එළිය බෝතල 8ක් 10ක් විතර ඕන. ඒ 8ක් 10ක් විතර හින්දානේ අර කතායේ පතාට එකට හින්දනවා කියන්නේ අන්ඩිය වගේ වැඩක්. ඉතින් ඒක කරන්න සාමාන්‍යයෙන් පැණි බෝතල් 3ක් හදන්න උතර බලන්න බෝතල් මේ සාමාන්‍ය 10ම බෝතල් 30ක් හින්දිනවා. බෝතල් 30ක් හින්දින්න දර කොච්චර ඕනද? ඉතින් ඒවා හොයන්නත් ඕනේ. ඒ ඒවා විශාල ප්‍රමාණයක් වැය වෙනවා. ඒවා දර හොයා ගැනීමේදීත් ලොකු ගැටලු තියෙනවා. මේ හැරි නිතරම වහින කාලයක්. අයියෝ දැන් මේ වෙනකොටත් දැන් මගේ දිනන දැන් තවම යන්තම් අර පෙනේ නටව ගන්න බැරි වුණා උදේ මේ හදපු මේ දර දෙත නිසා. ඒ වගේ මේ දර ප්‍රශ්නක් තියෙනවා. ඊළඟට දැන් ගොඩාක් මේ ඒ හැර බඳින්න රේ මේ ඒවා කරගන්න තමයි ඊළඟට ආරක්ෂක දැන් ගස්වලට ගියත් දැන් දැන් අපිට උපකරණ ගන්න තැනක් නෑ හරියට. උපකරණ කියන්නේ මේවට හරියට පිහි ඕන. ඊළඟට හරි මේ ඉනට දාන්න ආරක්ෂිත බෙල්ට් එකක් ඕන. දැන් ඔයාලා දැන් දැන් තියෙනවද බෙල්ට් එක? දැන් දැන් දැනට නෑ. දැනට අර කඩේ තියෙන පොලොන් කඹ කියලා. හා හා. අර නූල් කඹ ඕව තමයි භාවිතා කරන්නේ. ඔව් වැල් ගන්නව නම් ඔකට තියෙන කිරිදි වැල් අරගෙන මේක. ඒව හොයන්න බෑ හරිම අමාරුයි. ඉතින් මේ වැල් ප්‍රශ්නෙට මම දැක්කා අපි මහත්යෙක් ගෙනල්ලා තියෙනවා පොඩි විසඳුමක්. මේ මේ පටි වගේ. ඒව භාවිතා කරන්නේ නැද්ද? පටි භාවිතා කරනවා. ඉතින් අපිත් සම්බන්ධ වෙලා තමයි මේ ඊයේ අපි ගිහිල්ලා ගෙනාවේ. ඔයත් සම්බන්ධ වෙයි. ඔව්. ඒක ගේන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ. ඒවා නීත්‍ය අනුකූලව ඒගොල්ලෝ ලබා දෙන්නේ නැහැ. මොකද ඔක දිරන්නේ නැති දෙයක්. ඊළඟට ඒකව නැවත උඩු කරනවා කියලා ඒගොල්ලෝ කිව්වා. මම භාවිතා කරන්නේ. මොකද මේ 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 ලයින් වලට දාලා මෙන්න මේ කරන්ට් ලයින් වලට දාලා තියෙන මේ ආරක්ෂිත ආවරණය තමයි. ඕක අවුරුදු 20ක් 30ක් දිරන්නේ නැතුව තියෙනවා. ඒක හොඳයි. ඒ වුණාට අපිට ඒක හොඳ වුණාට එහෙම නිකුත් කරන්නේ නැහැ. මේ ලබා ගන්න ක්‍රමයක් නැහැ නීත්‍ය අනුකූලව. ඒක තමයි තියෙන්නේ. දැන් අපි ඒක ගැන ACL සමාගමට ගිහිල්ලා. ඔව්. දැන් ඒක ඇත්තටම අපි එහෙම කියන්නත් හොඳ නැහැ. මොකද අපි දන්නේ නැහැ මේ හේල නිලධාරීන් දැනුවත් වෙද මේක දුන්නේ කියන එක. මේ ඊට අමතරව දැන් ඒ පැටි වල නැතුව වෙන මොනවා හරි භාවිතා කරන්න. ඔව් වෙන වැල් තමයි තියෙන්නේ. වෙන භාවිතා කරන්න දෙයක් නැහැ. ගොඩක් දුරට මේ දැන් මම අර කඹක් ගහලා වගේ පොලොන් කඹ කියන එක. ඒකත් මේ මොකද ඒකත් දිරනවා. මොකද මේ මේ වගේ නෙමෙයි. දැන් මේ ඒක ඉක්මනින් දිරනවා. ඒවත් නූල් වර්ගනේ තියෙන්නේ. ඒක මේ දිරවපත් වෙන අඩිය තියෙන දැන් අපිට දැන් මලක් හරි ගියොත් මාස 4ක් 5ක් මල කපන්න පුළුවන්. ඉතින් මේ කාලය තුල තමයි යන්නත මේ ආරක්ෂා තමයි විශ්වාසයක් තියෙන්න ඕනේ මේක නැගලා යන්න ඕනේ රැයක ඕනේ දවස් වෙලාවට. උතෝර දැන් ඔයාලා ගෙනාවු මේ මේ ඔයාලාද මුලින්ම මේක පටන් ගත්තේ මේ නෑ දැන් වෙන එක්කෙනෙක් ගෙනල්ලා තිබුණා. අපි මේක දැකලා තමයි අපිටත් මේ අදහස. ඊට පස්සේ අපි ඒකත් බොහොම අමාරුවෙන් තමයි ඒ ගෙනාවු කෙනත් මේක ඇත්ත කියන්නේ නැහැ කොයින්ද ගෙනාවේ මොකද කියලා ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මොකද මේකේ තව කෙනෙකුනේ ඒ අතදීමක් ඒ තරම් වෙන්නේ නැහැ කවුරුත්. දැන් ඉතින් ඒකත් බොහොම අමාරුවෙන් හොයාගෙන තමයි අපි ඊට පස්සේ වාහනයක් කරගෙන ගියා. අපිට රුපියල් 25000ක් විතර වියදම් වුණා. අපි 10 දෙනෙක් විතර ගිහිල්ලා තමයි ඒ ටික මෙයා අරගෙන ආවේ. දවසක් ගත වුණා. ගත වෙලා ඒ ජනල් ලේරලා අපි දැන් බෙදාගෙන ඒක දැන් තාම අපි පාවිච්චි කරේ නැහැ. ඉස්සරහට ඒක පාවිච්චි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තියෙනවා මේකේ භාජන. දැන් අපි භාවිතා කරන ඇල්මිනියම් භාජන. පිටුල් පැණි ඇල්මිනියම් භාජන වලට හොඳ නැහැ. මොකද ඒක අර ඇසිඩ් ගතියක් එන දැන් කොහොම කරත් පොඩ්ඩක් මල මේ තෙල් දිය කියන එක රා වෙනවා. රා ගැතියි. ඒක රා ඒක ප්‍රතික්‍රියා කළා කිම් දිය වෙනවා. කෙනෙක් කියනවා ප්ලාස්ටික් හොඳ නැහැ කියලා. ප්ලාස්ටික් හොඳත් නැහැ. මේක මොනවාගේ එකක්ද? හොඳම තමයි සුදු යකඩ. හරි තඹ පිත්තල වගේ જાතිදී හොඳයි. ඒවා අපිට භාවිතා කරන්න බෑ මිල අධිකයි. ඒ වගේ උපකරණත් නැහැ. එහම මේ දැන් සාච්චියක් ගන්න ගියොත් අපිට සුදු යකඩ සාච්චියක් හොයාගන්න නැහැ කොහෙවත්. ගන්නත් බෑ. ඉසාල මිලක් වෙනවා. දැන් සාමාන්‍ය ඇල්මිනියම් සාච්චියක් මම මේ ගෙනාවා. ඒක 3500ක් වුණා ඒ සාච්චිය. ඉතින් ඒ වගේ මිලක් වෙනවා. සුදු යකඩ ගත්තොත් අපි දන්නේ නැහැ කොච්චර මිලක් වෙනවද කියලා. අන්නේ වගේ බඩු ඒවට අවශ්‍ය කරන උපකරණ ලබා ගන්න ක්‍රමයක් නැහැ.
දැන් කියන්නේ මේකට අත දෙන්න කෙනෙක් නැහැ. කියන්නේ අපිව අපිට මේ දේවල් ගන්න දැන් මේවා අරගෙන කොහෙන් හරි හොයා ගන්න තැනක් නැහැ. දැන් අපි සාමාන්‍ය වෙළඳපොලේ ගිහිල්ලා හුවට අපිට මේකට හරියන උපකරණ දැන් ආරක්ෂිත මේ බටියක් උනත් ගන්න තැනක් නැහැ. දැන් මං කීප දෙනෙක් කියනවා කළුතර තියෙනවා කියනවා. අපි දන්නේ නැහැ කොහෙ තියෙන කියලා. මේ දැන් විදුලි වල මණ්ඩලයේ හරි මේ ඒ අයගේ පාවිච්චි කරන ඒවා එක තියෙනවා. ඉතාලමත් ආරක්ෂිතයි අපිට මේ කිතුල් ගහක් මේ හැර ගහ ගන්නකොට මේ ඒකට ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන්. මේමයි දැන් අපි දැන් මලක් හැදුවම ඒක ඉස්සලම තෙල් දිය එනවා. තෙල් දිය ආවට දැන් අපි හොඳටම දන්නවා මේ දිලීරයක් තියෙනවා මේ ඊස් කියලා. ඒක ප්‍රතික්‍රියා කළා රා තමයි අපිට ලැබෙන්නේ මේ පැය 6 7ක් පරිසරයේ තියෙනකොට. දැන් ඒක නවත්තන්න අපි දාන්න ඕන මැන්ඩෝර කියලා වර්ගයක් තියෙනවා. මැන්ඩෝර කියලා ශාගයක් තියෙනවා. මේ දෙනි හේන මේ වගේ ඈත මේ දිගන්න මේ පැත්තේ තමයි රක්ෂිත ප්‍රදේශවල තමයි ඒක තියෙන්නේ. ඔය ගංගා අයිනේ තියෙන ඒවැය මුල් ගෙනලා තමයි කුඩා ප්‍රමාණයක් දැම්ම මේක කහට වර්ගයක් තියෙනවා. ඒකෙන් මේ ප්‍රතික්‍රියාව නැවතිලා මේ අපිට පැය ගහේ තියාගන්න පුළුවන් පැය 8ක් විතර අපි උදේ කැපුවම හවසට වෙනකම් අපිට මේක රා බවට පත් නොවි සීනි ද්‍රාවණයක් වශයෙන්ම තියාගන්න පුළුවන්. ඒ ගෙනලා ඒ ගෙනාවු ගමන් තමයි ගොනු කරන්න. දැන් වෙලා තියෙන්නේ දැන් මේ මැන්ඩෝර කොහොමවත් ගන්න බෑ. ඒ මේ දැන් වනරක්ෂණ නිලධාරීන් ඉන්නෝනේ මොන ක්‍රමයකටවත් කපන්න දෙන්නේ නැහැ. ඒක මුලක් කැපුවොත් අල්ලලා නඩු දානවා අනිවාර්යයෙන්ම. මේ කොටසක් හිටියා ඉස්සරනම් ඉස්සර මාටි මුදාලි කියලා අත්වැදොර කඩයක් තිබුණා. ඒ ඉස්සරහ මේ දර ගොඩවල් වගේ ගොඩවල් ගහලා තුණා මේවා ගෙනහල්ලා මේ අපිට ගන්න මිනිස්සුන්ට. හැබැයි දැන් කොහෙවත් හොයාගන්න නැහැ. දැන් එක එකයි එක එක දේවල් පාවිච්චි කරනවා. දැන් ඒ දැන් ගොඩක් දුරට හල් කියලා හල් ගස්වල මුල් භාවිත කරනවා. ඒත් හරියාකාරව මේකෙන් රාවීම නවත්තන්න බැහැ. ඔය කියන මැන්ඩෝරා මේ ගහක් වගා කරන්න බැයිද? වගා කරා කියන්නේ මේක මේ විශාල කාලයක් ගත වෙන ශාකයක් වාකයට ලොකු කාලයක් ගත වෙන මේ වර්ධනය වෙලා මුල් හැදිලා ඊළඟට ඒක ගොඩක් දුරට කපා ගන්නත් පුළුවන්. මේ පොළොව හරලා කපා ගන්න අමාරුයි. ගංගා අයිනේ තියෙනකොට මතුවෙලා තියෙන මුල් තමයි ඒක කපාගෙන ඉන්නේ. දුමුරු රත්තරන් හොයාගෙන ගමනේ අපි තවත් කෙනෙක් හම්බෙන්න ආවා මේ ලස්සන පොඩි කඳු පුදුමක තියෙන ගේකට. ඉතින් මෙහිදී අපි ගාමිණී චන්දසේන මහත්මයා දීර්ඝ කාලයක් තිස්සේ පැන් නිෂ්පාදනයේ යෙදෙනවා. එවගේම පැණි පිළිවඳ හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. අපි ඉතින් අහලා බලමු මිත්‍ර කල්ලා අපි ගොඩක් දෙනෙක්ගේ කතා කරා මේ පැණි හදන විදිහම ගැන. ඉතින් ඒ සම්බන්ධව නැතුව අපි මට මුලින් කිව්වා මේ සාම්ප්‍රදායික ක්‍රමයේ වැඩිපුර පාවිච්චි කරනවා. ඒ මේ සාම්ප්‍රදායික ක්‍රමයේ පාවිච්චි කරනද? ඒක දායින්දරම කරපු දෙය අර හොඳයි කියලා හිතනවා. ඒකයි එහෙම කරේ. නෝ ගැස්ප එහෙම දාලා පැණි ගන්න පුළුවන්. ඒ ගන්න නැත්තේ. ඉතින් අර විසයි කියලා හිත සමහර කියනවනේ. අර પરම්පරාවෙන් සාත කරගෙන ආ ඒ දෙයකට බේත් වගේ. එහෙම බේත් කියලා. බේත් කියලා නේද? ඉතින් අර දැන් කාලේ යනකොට ඉතින් හිතෙනවා ඉතින් අර බේත් තියලා තර සෙනෙකව හදන්න නැහැ කින්ද අර වැඩත් එක්ක ඉන්නේ. දැන් මේ ගියතුලේ මෙච්චර ලොකු වාදනයක් තියාගෙන උණු කරලා මේක කරන්න බෑනේ. අමාරු මාතේ ඉතින් අර දුම් ගහනයි ඉන්නත් බැහැ. ඒක වලට අනිවාර්යෙන් මඩුවක් තියෙන්න ඕන මේ වැඩේ කරන්නේ. ඔව් මාතේ. ආහ්. දැන් මේ ඉටිකොලේ දාලා ඒක මඩුවක් වගේ හදාගත්තා. දැන් මේක ඉතින් සාර්ථක ගන්න හොලඟට එහෙම යන්නත් පුළුවන්. ඔව් මාතේ. දැන් වලට මේ උතෝර මඩුවක් තියනවා කියන එක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඔව් සිවිල් ටිකක් තාට් ටිකක් කන් ටිකක් වගේ. මේ සම්බන්ධව අර විදාත ආයතනෙ හිම දිනන ලිප් එහෙම දිනනවා. ඒවා එහෙම කවු දන්නේ නැද්ද ලිප් එහෙම ගැන? එහෙම මොකුත් මෙහෙ හඳුනා දුන්නේ නැහැ. හඳුනා දුන්නේ නැහැ. ලිප් සම්බන්ධ දැනුමක් නැහැ. මේ ලිපක් තියනවා. තාට් ටිකක් දාලා ඒක උණු කරනවා. හා. දැන් ඒක කාටද මේ පණි දෙන්නේ? පණි අපි දෙන්නේ මේගල්ලෝ එනවා අතරමැදි ගෙලෙන්න. හ්ම්. කී දෙනෙක් විතර එනවද? පණි සාමාන්‍ය කී දෙනෙක් දෙනවද? දැන් මම දෙනවා මෙලෙන්දෝ 5 දෙනෙකුට. 5 දෙනෙකුට වගේ එනවා. නැව ඔයාලා සීනි දාලා දෙනකොට එයාලා හොයා ගන්න බෑ මේ සීනි දාලා කියලා. නෑ ඒගොල්ලෝ කා තියවන්නේ මේ මීටර ඇත්තේ. මීටර ඇත්තේ. සීනි දාලා තිබ්බොත් ගන්නෑ. නෑනේ. ගන්නෑ. නෑනේ. එතකොට ඔයා සීනි දාපුවොත් මොනවද කරන්නේ? අපි අර ඒ කියන්නේ ඒ සීනි දානවා සීනි දැම්මොත් ඒ දාවු පැණි වෙනම තියන්නේ. ආ ඒක වෙනම දේවල්. ඔව් ඔව්. ඒතොර ඒ ගාන වෙනස් වෙනවද? ඔව්. දැන් සාමාන්‍ය හොඳ පැණි එකක් කියලා දෙන්නේ අතරම දෙවලු. හොඳ පැණි දැන් අපේ දැන් අපිට 550ක් වගේ වෙයි හම්බෙන්නේ. 550යි හම්බෙන්නේ. ඔව්. ඉතින් ඇත්තේ 550. හදින්නේ. ඒක තමයි කියන්නේ. දැන් ඔයා හිතනවා ඔයාලට හොඳම පැණි හදලා ඔයා 100කට දෙන්න බලාපොරොත්තු වෙන හොඳම පැණි බෝතලයක්. අපිට 800ක් 850ක් වගේ හම්බෙනවා නම් හොඳම පැණි දෙන්න. දැන් ඒතොර දැන් කාලයක් යනකොට මලක් ඇහැරෙනකොට කාලයක් යද්දී අර සීනි දාන්න වෙනවා කියලා. ඔව්. දැන් සීනි දාන්න වෙන පැණි වල වෙනම දෙනවා. ඔව්. ඒකට කීයක් හම්බෙනවද මේක? ඊවට අපිට 350ක් 400ක් වගේ තමයි. 350ක් 400ක්. හා. වෙන වෙනම දෙනවා නේද? හකුරු හදද්දි කොහොමද? හකුරු හදද්දි මහත්තයා හකුරු වලට අනිවාර්යෙන් පැණි පැණි කිලෝ එකමාරක් විතර අවශ්‍යයි. මම උණක් හදාගන්න. පැණි කිලෝ එකමාර. ඔව්. දැන් බෝතල් එකමාර. බෝතල් එකමාර. හ්ම්. ඉතින් බෝතල් කරා එකමාරක් එකයි කිලෝ එකමාරක් එකයි. එකයි. හා. ඔව්. ඉතින් එතකොට දැන් අපිට පැණි හොඳ පැණි වලින් හකුරු හදුවොත් හොඳ පැණි බෝතලයක් 850ක් වෙනවා නම් ඒ පැණි බෝතල් එකමාරක් යනකොට අපිට සාමාන්‍ය 1300ක් 1500ක් හම්බෙන්න ඕනේ. හම්බෙන්න ඕනේ. ඒ පැණි හකුරු වලට කීයක්ද හම්බෙන්නේ?
අකුරු වලට වැඩි වුණොත් හම්බෙන්නේ අකුරු අකුරු වල අදගා අද මෙහි පෞදින විලා උපරිම රුපියල් 800ක් හම්බුන. හොඳම අකුරු රුපියල් 800. 800. ඉතින් දැන් ඒකට සීනි දාන්න නැතුව හදන්න පුළුවන්. හදන්න පුළුවන් නේ. හදන්නද දිය වෙන්නේ නැද්ද? නෑ එහෙම එකක් වෙන්නේ නෑ. සමහර කියනවා හොඳම ඔය අකුරු අත්මල් වල පැණි කවදක්වත් එහෙම වෙන්නේ නෑ. ආ ඒකේ පැණි anu වෙනස් වෙන අකුරු හදන්නේ. ඕ ඕ ඕ. දැන් පැණි ලාටු ගතිය මැන්ඩෝර කියලා જાතියක් තියෙනවා. මම කපන කොට මුක්කියට දාන්න. ප්‍රාවින්නේ තියෙන දා. ඔව්. ඒ මැන්ඩෝර දාලා මුට්ටි හොඳට හොදලා වේලලා ගහට දානවා නම් කවදාවත් ඒ තෙල් දිය රාවෙන්නේ නැහැ. ඒ තෙල් දිය අර අර ගහෙන් ස්වභාවයෙන් ඇටින් තෙල් දිය වගේම තමයි ඒ තෙල් දිය. ඒ වගේ නැහැලා පෙරලා ගමන් දෙකක් පෙරලා චාක්කිය ලිපේ තියලා හැඳිගාවට පස්සේ මේ උණු කරාට පස්සේ ඒ පැණි වලින් අනිවාර්යෙන් අකුරු හැඳි ගන්න පුළුවන් සීනි කියන්නේ මොනම ආත්වක් ගන්න හොඳ. සාමාන්‍ය විදිහට හදනවනේ සීනි දාන්න. සාමාන්‍ය විදිහට හදනවා නම් ඉතින් ඔය එකතු එකහ කරන පැණි වලින් හදනවා නම් ඉතින් සමහරක් වෙලාවල් වලට සීනි දාන්න ඕන ඒක පදමිදි හිතා ගන්න පුළුවන් මේකට සීනි දාන්න ඕනද සීනි නොදා ඉන්න පුළුවන්ද කියන එක ඒක තමන්ට අනිවාර්යෙන් හිතා ගන්න පුළුවන් දැන් ඔයා හදන හොඳ අකුරුත් තියෙනවා අර වගේ සීනි දාව වතුර වෙන වෙනම තියෙනවා ඔව් ඔව් ඒකට වෙනම මිලක් ලැබෙනවා ලැබෙනවා දැන් ඊටකොට කොච්චර කල් වෙනවද මේ 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 ව්‍යාපාරේ මට කියන්නේ කර්මාන්තයේ දෙන්නේ දැන් මම නම් අවුරුදු 12කට වැඩි 12කට වැඩි ඔව් සාමාන්‍ය සම්ස්තයක් විදිහට කොච්චර මුදලක් හොයලා දිනවද ලාභයක් විදිහට මේ ව්‍යාපාරේ සාමාන්‍ය මලකින් එක මලකින් 65000ක් 70000ක් වගේ පුළුවන්. විතර පුළුවන්. පුළුවන්. ඒතර මේ අවුරුදු 12ට ඔයා කෝටි කට යහපත ඔයලයි. අනිවාර්යයෙන්. එහෙම වෙන්න පුළුවන් නේද? ඉතින් දැන් ඔයා දැන් ඔයා තරුණ කෙනෙක් නේ. දැන් අද වෙනකොට සමාජයේ තරුණ කඩේමේ කිතුල් කර්මාන්තයට එනවා මේ හොරයි කියන්නේ කැමති නැහැ. ඔව් ඔව්. ඒතර මේ මේ ඔයා හිතන්නේ තරුණ කෙනෙක් කිතුල් කර්මාන්තයට අත ගහනවා නම්. ඔව්. එයාට ඉස්සරහට යන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලිද? බෙහෙත් අම්මන මොන මොකද්ද මොන ඒකට කියන්නේ කැස්බරි කියලා කැස්බරි ඔය ගැ තියෙනවා විටමින් එක ගැ කිචි වර්ගයක් තියෙනවා පහ පාට පෙත්ත ආ ඔව් ඒක මේ පාන හිතලා තියෙනවා ඒක ඒක දාන්න ඕන මහත්තයෝ මේ දැන් අපි මල මේ කොබුටි ගලවන සම්බුදා මට පොඩ්ඩක් කියන්න කොහොමද මල හදන්නේ කියලා ඒක දැන් දැන් උලම්බුව ගහලා ඔව් උලම්බ කියන්නේ කොටුවක් අරගෙන ඉඳලා පලනවා පලලා දැන් මලනේ මෙහෙමනේ තියෙන්නේ මෙහෙම තියෙනවා ඒක ඇති මගෙන් හෙල්ලෙන්නේ නැති ඕ හෙල්ලෙන්නේ නැති වෙන තියලා ඉල්ලලා එතන දැම්මක් දාලා මෙහෙම බලලා බලලා හොඳට තියලා නැත්තම් මල කඩාගෙන හැලවන්නේ ඔව් ඉතවාසේ අර කොපිටිය සම්පූර්ණ ගලවනවා. ගලවල ඉල්ල සුඹලා අරින්නේ නැහැ. සුඹලා අරියත් මහත්තයා අර මෙහෙත් ටික මේ අල්ලන්නේ නැහැ වලට. හරියන්නේ නැහැ. ඉතවාසේ අපි මෙතනින් අපිට කියලා දින එක හරණ කරම මේ වියක් තුනක් දැන් මලයිලා තියෙන මෙතන දැන් මෙතනින් දැන් මල පිටේලා ඇහිලා තියෙනවා. මෙතනින් එකක් විදිනවා. ආයි මෙතනින් එකක් ඉගාන ආයි මෙතනින් එකක් ඉතවාසේ ආයි ලොකු මලක් නම් ඉටි කැටේ මෙතන. මෙතනින් මේ සිදුරක් විදිනවා. ඔව් පොඩි සිදුරක් විදිනවා. ආ मल अमर ඒදා හින්න නම්බර් ලේල අර ඉටි කැටේ තියෙන මෙතනම හත්තේ මේ ඉටි කැටේට තියෙනවා ඔව් ඔව් හරි ඔව් තියලා ඉල්ලලා ඔය ලිපිය අපි ටේජ් එක ගන්න ඉතින් අලු තියෙනවනේ අලු ටිකක් ගන්නවා වියන් දෙනු ටිකක් ගන්න මේ දන්නේ උලන් දැන් මේ ටිකක් හොඳට පහ මේ මේක හුණුක් දාලා ගිල්ල අපි සමහරට මේ දෙහිය බෝල් දානවා සමහරේ කිරාගෙඩි දානවා සමහරේ පොල් කැල දානවා මේ ඒ කිය දාලා හොඳට අන්නවද අන්නල සම්පූර්ණ උලන දාන්නේ අර හුඹුල් හම්බුනා අයින් කරනවා අපි ඒකට. ආ ඒකට අයින් කරනවා. ඔව්. කොහොම අයින් කළොත් හොඳට වුණා. ඉතින් දානස අවුවට. උදේට අවුල් දානවා හවස වෙනකොට ඉදියා. මල දාන්නට හේලා. ඒ කියන්නේ නිකන් මලෑන් දෙලා. හ්ම්. ඊට පස්සේ වේලම ඊට පස්සේ තියෙන්නේ දෙල්කොල් දෙල්කොල් තියලා වේලම හොකට. හුලම දෙන්නේ නැති වෙයි. වේලලා ඉතින් කොළපතක් තියෙනවා සමහරේ. සමහරේ කොහේ පොර බෑග් තියෙන. හ්ම්. ඒකල් ගහ පොර බෑග් එකක් අරන් වහන සම්පූර්ණ තේ වෙන්නේ නැති විදිහට මල. හ්ම්. ඊට පස්සේ ඉඳලා කපනවා. එතකොට දැන් ඔය නූතන ක්‍රමයට කැස්පර් භාවිතා කරලා කරනකොටයි අරගෑ ඇතර තෙල් දිය ලැබෙන ප්‍රමාණයේ සම්බන්ධ වෙනසක් තියෙනවද නැත්නම් ලේසි මොකද්ද පරණ ක්‍රමයේ අය ආ ලේසි කරන්නේ මේ අර කැස්පර් දිනකොට අර කුපු ගලවන්න ඕනේ නැහැ නේද දැන් අලුත් කට්ටිය ඔය කාවෙන් පුරුත් එකට ගත්තේ
දැන් මල් 10ක්ම හදන්න පුළුවන්. ඉක්මනින් හදන්න පුළුවන්. ඉක්මනින් හදන්න පුළුවන්. අද මල් පහක් තියෙනවා නම් පහම හදන්න පුළුවන්. තෙල් දියවල වෙනසක් වෙනවද ඒක? ඒ නැහැ. හැබැයි ඒක දැම්මන් පස්සේ අර පැණි ප්‍රමතිය නැහැ. ප්‍රමතිය නැහැ. ප්‍රමතිය කියන්නේ මේ ඇල්ලතුර වගේ. ආයි කියන්නේ ඒකේ වැඩි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අර සාන්ද්‍රණය අඩු දීරයක් තමයි ඉන්නේ. ඔව් දීර. ඒ කියන්නේ හම්මන් පාට දැන් අපි තේකහට බිව්වාම තියෙන්නේ ඒක. දැන් අපි අපේ බෙහෙත් වල දිවහම තේ කාට වගේ. අරක තනිකර සුදු පාටයි. සුදු පාටට. සුදු පාටයි නිකම් නානු වගේ දෙන ඒවා දිනන එක හරි නෑ ඒක. ඔව්. ඉතින් හරි නැත්තම් ඒ කරන්නේ. අර මේ කටි කරා ලේසි වටනේ. ඔව්. කැස්පත ආසනියත් එක්ක ගොඩක් දුරට මේ ගස් විනාශ වෙලා තිනවා. ඔව්. කැස්පත ආසනියත් එක්ක ගස් විනාශ වෙලා තිනවා. විනාශ වී සම්භාවිතාවය වැඩි. ඒ කියන්නේ ඒ කැස්පත ආක්ෂණයේ මල ඒ මල අසන් අඩු වුණොත් මල අසන් නැති වුණොත් ඒක දුවන්නේ ගහට. කැස්පේ එක ගහට දුවනවා. ඊට පස්සේ මලේ මේ කියන්නේ එක මල් එන්නේ. මල් එන්නේ මල කැස්පේ එක ගහට බලපානවා. ගහට බලපානවා ගහ විනාශ වෙනවා. ගහ විනාශ වෙන බලපාන. විනාශ වෙන බලපාන. සාම්ප්‍රදායික ක්‍රමෙන් කවදාකවත් ඒක වෙන්නේ නැහැ. කැස්ප තාක්ෂණයෙන් ගස් විනාශ වෙලා තියෙනවා. ඊළඟට තමයි මේ ලෝකේ දැන්ට මේ රත්දත්ත පොතේ තියෙන ශාකයක් තමයි ශ්‍රී ලංකාවේ මේ කිතුල් ශාකය. කිතුල් ශාකය ඉතා ශීඝ්‍රයෙන් වඳිරණ ශාකයක්. නමුත් මේක මේ කිතුල් අපි ඉඳගෙන ගිහිල්ලත් නැහැ. කිතුල් වගාවක් විදිහට කරගෙන ඉන්නේ මම හිතනවා කිතුල් වගාවක් විදිහට රජේ උනන්දු කරනවා නම් කිතුල් ගොවීන් ඇති කළ කිතුල් වගාවක් විදිහට කරනවා නම් කිතුල් ඉතා ශීඝ්‍රයෙන් වඳිරණ ශාකයක්. අපි ගැමියන් වශයෙන් අපි කවදාක කිතුල් ගහක් ඉඳලා ඒකෙන් මේ ප්‍රයෝජනය කරන්නේ ඉබේ හැදෙන ගහක් තමයි අපි මේ ප්‍රයෝජනයට ගන්න. ඔව් නමුත් අපි දැනුවත් වෙලා නැහැ. නමුත් ගොවියා දැනුවත් කරනවා නම් කිතුල් වගාවක් ඉදිරියට කරන අක්කරගණන් මේ මීට වැඩි ඵලදායිතාවය ගොඩක් ඉහළට තව අවුරුදු කීපෙන් යන්න පුළුවන්. තව මේක කිතුල් වගාවක් නොකරස කිතුල් වගාවට දැන් එන්නේ දෙයියන්ගේ පිටයි. කිතුල් රත්දත්ත පොතේ තියෙන ශාකයක් ඒ රත්දත්ත පොතේ තියෙනවා කියලා අපිට හඳුන්වලා තියෙන මීට අවුරුදු 20කට කලින්. ඒ රත්දත්ත පොතේ තියෙන ශාකයේ ආරක්ෂා කරගන්න පිළිවෙල වැඩ පිළිවෙලක් කිතුල් මේකට මේක කිතුල් කිතුල් සංවර්ධන මණ්ඩලයක් නැහැ. පොල් සංවර්ධන මණ්ඩලෙ තියන කිතුල් සංවර්ධන මණ්ඩලෙ නෑ. එයා කිතුල් හදද්දි කිතුල් පෙන් නිෂ්පාදනය කරද්දි දැන් කොහොමද ඔය හරිම ප්‍රමිතියක හදන්නේ? සීනියම දානවද කිතුල්? නෑ නෑ. සීනිය නොදාහත් ඇහැ. සීනි දාන්නේ නැතුව. අකුරු තනනවද? අකුරු තදන කවුරු හරි ඉල්ලුවා. ඒක සීනි දාන්න තු අකුරු ගන්න පුළුවා. ආ ඒ හොඳම පෙන් නම් විතරක් අත් ඇයි පොඩ්ඩක් දාන්න ඕනේ ඇඳක් හරි. ආගෙන මේ ගහින් ගහට වෙනස් වෙනවා. පැණි පැණි වල තත්ත්වය අනුව සීනියක අපර දාන්නවද නැද්ද කියලා තීරණය කරනවා. හරි. ඒතකොට දැන් කාර්ද මේ පැණි දෙන්නේ ඔයාලා අපි මේ බුද්ධික කියලා එක්ක ඉන්නවා. හැමතැනින්ම එන කාණ්ඩයට දෙනවා ඉතින්. ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලෝ මිල කොහොමද දෙන්නේ? 550 ක් දෙනවා. මිල සමහර දවසවලට අඩු වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා උත්තර ගහකට නැගලා මහන්සි වෙලා මේ ගන්න එකට උපර 550 තමයි පුරු මිලක් හම්බෙන්නේ. ඒක ප්‍රමාණවත්ද ඔයා කරන දේ හැටි? නෑ ප්‍රමාණවත් නෑ. ඉතින් අපරාධනේ. ඒ නරක දැන නිසා ඒවලට දෙනවා. ඒ කියනවා නිෂ්පාදනය කරන දේවල් වෙන කරන්න දෙයක් නැති නිසා ඒ ගන්න දීලා දානවා. දැන් ඔයා හිතනවා ඔයා හිතන විදිහට කොච්චර විතර මිලක් අපි තීරණය කර හොඳයිද ඔයාලගේ නිෂ්පාදනය? හොඳම මිලක් ලැබෙනවා නම් හොඳයි. මොන වගේ මිලක්ද කියන්නේ? 800ක් 900ක් වගේ වැටෙනවා නම් හොඳයි. හොඳයි කියලා නෙවෙයි කියන්නේ. සාමාන්‍ය වෙළඳ පොලේ ගන්න ගියත් සාමාන්‍ය රුපියල් 1000කට කිට්ටු වෙනවා හොඳම පැණි බෝතලේ. ඔයාලට 500ක් දීලා තමයි අරගෙන යන්නේ. ඔව්. ඒතකොට ඔයාලගේ නිෂ්පාදනය අරන් ගිහපු කට්ටිය සමහර ලාවට උගර සීනි කවලම් කරලා නිෂ්පාදනය බාර ගන්න. ඒක අනිවාර්යයෙන් කරනවා. ඒතකොට ලංකාවේ වෙළඳ පොලේ දැන් ඔයාලා කොච්චර හොඳ නිෂ්පාදනය දුන්නත් මේක අපිට ගන්න දෙයක් හොඳ දෙයක් නෑ. නෑ. ඔයා දකින විදිහට ඒක දෙන්න පුළුවන් විසඳුම මොකද? ඒක දෙන්න ඕන කියන්නේ ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඒවට දඩ ගහන්න ඕනේ සීනි දාලා දෙනවා. සීනි දාලා දෙනවා.